ආයුබෝවන් 2022 බක් මහත් එක්ක යෙදෙන මේ සිංහල දමිළ අලුත් අවුරුද්දේ ඔබට ඵලයන් බලපාන්නේ කොහොමද ඔබට කොයි විදිය බලපෑමක්ද පවතින්නේ කියන කාරණා ගැනයි අපි මේ සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ ඉතින් කොහාගේ නාදයක් එක්ක මුළු පරිසරයම වෙනස් වෙන්නට එහෙම නැත්නම් අලුත් වෙන්නට නැවුම් වෙන්නට උත්සුක වෙන මේ කාල සීමාවේදී ඔබගේ ජීවිතයත් අලුත් වෙන්නට අලුත් කරන්නට නව ගැම්මක් ලබා ගන්නට අවශ්‍ය පරිසරය සැකසෙමින් තියෙනවා. ඉතින් ඒ නිසා ගහකොළ පවා නැවුම් වෙමින් අලුත්ින් ඒ කටයුතු වෙමින් සිදුවන ඒ ක්‍රියාකාරී තත්වයන් පවා අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් සත්වයන්ගේ පරිසරයේ මේ සියලු දේම බොහොම අලංකාර සමයක් තමයි මේ අලුත් අවුරුදු සමය කියලා කියන්නේ. ඉතින් ඔබගේ නිවාසයේ තියෙන දෝෂ පරීක්ෂා කරගන්නට අවශ්‍යතාවය ඒත් එක්කම විවාහ නැකත් හදාගන්නට තියෙන අවශ්‍යතාවය ඒත් එක්කම නිවාසයේ තියෙන විවිධ ගැටලු කොහොමද කඩන්නේ බිඳින්නේ නැතුව කරගන්නට තියෙන අවශ්‍යතාවය කේන්දර පරීක්ෂා කරගන්න තියෙන අවශ්‍යතාවය ඒ සියලු අවශ්‍යතාවයන් වලට ඔබට පෝලිං වලට යන්නට එහෙම නැත්නම් දුර බැහැර යන්නට කිසිවක් අවශ්‍ය නැහැ. ওই තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කළා ඔබට ගෙදර ඉඳන් මේ කටයුතු කරගන්නට ඔන්න මේ අලුත් අවුරුද්දත් එක්ක උදා වෙන වර්ෂයේදී ඔබට පහසුකම් සරසලා තියෙනවා. ඉතින් 2022 අප්‍රේල් 14 වෙනිදා පෙරවරු 8:40කට අදාළ තත්කාල කේන්දරය අපි සලකා බලමු. ලග්නය උෂඹ, හෝරාව කටක, දෙර්කාණය කන්‍යා, සප්තාංශක නවාංශක ද්වාදශාංශක ත්‍රිංශාංශක මෙහි කියන ජ්‍යොතිෂ්‍යමය කරුණු කාරණා මේ පලාපල විස්තරයට අපි ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මේ පලාපල විස්තරයේ තියෙන කරුණු කාරණා නිර්මාණය කරන්නට මේ ජ්‍යොතිෂ්‍යමය විග්‍රහයන් ඇතුළත් කරලා තියෙනවා කියන කාරණය ඔබට කියන්නට ඕනි. තත්කාල ලග්නේ 22 වෙනි දෙර්කාණාධිපති විදිහට පෙන්වුම් කරන්නේ කූජ ග්‍රහය, 64 නවංශාධිපති විදිහට පෙන්වුම් කරන්නේ චන්ද්‍රයා. ඉතින් තත්කාල ලග්නේ ආත්මකාරක ග්‍රහය වැඩි වංශගානකගේ ග්‍රහය ශනි විදිහටයි පෙන්වුම් කරන්නේ. අමාත්‍ය කාරක ග්‍රහය විදිහට පෙන්වුම් කරන්නේ චන්ද්‍රයා. ඉතින් ඒ ජ්‍යොතිෂ්‍යමය කරුණු කාරණා අපි මේ පලාපල විග්‍රහයට ඇතුළත් කරලා තමයි මේ පලාපල විග්‍රහය ඔබ වෙත ගෙනේ. ඉතින් ඒ නිසා බොහොමයක් ජ්‍යොතිෂ්‍ය කරුණු කාරණා අපිට සැලකීමට ලක් වුණා මේ පලාපල විස්තරය සකස් කරද්දී. යුරේනස් මේෂේ, නෙප්චූන් කුම්භේ ආදී ග්‍රහ යෙදීමුත් මෙහිදී අපි ඔන්න විශේෂ සැලකිල්ලකට ලක් කරලා තියෙනවා. ඉතින් ඊට අමතරව මේ අනිග්‍රහයන් ඉන්න රාශීන් පිළිබඳවත් විශේෂිත අවධානයක් යොමු කරලා තමයි මේ පලාපල විස්තරය සැකසෙන්නේ. දිනය බ්‍රහස්පතින්දා, තිතිය පුරතෙලෙස්සක, කරණය කවුලව, නැකත පුවපල්, යෝගය වෘද්ධි. ඉතින් තත්කාලයේ බාධක ග්‍රහය විදිහට පෙන්වුම් කරන්නේ ශනි ග්‍රහය, මාර්ක ග්‍රහය විදිහට පෙන්වුම් කරන්නේ කුජ ග්‍රහය. මේ කරුණු කාරණාත් ඔන්න පලාපල විස්තරයටම ඇතුළත් කරන්නට යෙදුණා. ඊට අමතරව රවිගේ නැකත් අධිපති විදිහට පෙන්වුම් කරන්නේ කේතු ග්‍රහය. ඒත් එක්කම සඳුගේ නැකත් අධිපති විදිහට පෙන්වුම් කරන්නේ ශුක්‍ර ග්‍රහය. ඉතින් මේ ආදී විදිහට බැලුවට පස්සේ මේ ග්‍රහයන්ගේ විවිධ නැකත් අධිපති ග්‍රහයෝ ඉන්නවා. ඉතින් මේ නැකත් අධිපති ග්‍රහයන් මොකද ග්‍රහයන් මෙහෙවන ස්වභාවයක් තියෙනවනේ. අන්න ඒ නිසා ඒ නැකත් අධිපති ග්‍රහයාගේ ස්වභාවයන් පවා අපිට මේ පලාපල විග්‍රහයට ඇතුළත් කරන්න සිද්ධ වුණා. මොකද මේ ඔබගේ ලග්නයට අදාළව මේ කරන විග්‍රහයට මේ සියලු ජ්‍යොතිෂ්‍යමය කරුණු කාරණා පදනම් කරගෙන තමයි ඔබට කියන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ ජ්‍යොතිෂ්‍යමය විග්‍රහය තුළ ඔබට මේ වඩාත්ම උචිත වන ආකාරයට, ඔබට වඩාත්ම ගැළපෙන ආකාරයට මේ පලාපල විස්තරය සංශෝධනය කරන්නට මේ කරුණු කාරණා අපි යොදාගත්තේ. ඊටත් අමතරව තව කරුණු කාරණා ගොන්නකුත් තියෙනවා. ඉතින් ඉතා ශුභ බලයක් දෙනවා රවි ග්‍රහය උච්චව ඉන්න තත්කාල කේන්දරය. ඉතින් ඒ නිසා මේ උච්ච ස්වභාවයේ තියෙන ක්‍රියාකාරී තත්ත්වය. ඊට අමතරව චන්ද්‍රයා මිත්‍ර ස්වභාවයේ තියෙන ක්‍රියාකාරී තත්ත්වය. ශුක්‍ර මිත්‍ර ස්වභාවයේ ඉන්න ක්‍රියාකාරී තත්ත්වය. ගුරු හා ශනිස්ව ශ්‍රේෂ්ඨව ඉන්න ක්‍රියාකාරී තත්ත්වය. මෙන්න මෙවැනි කරුණු කාරණාත් අපි විශේෂයෙන් සැලකිල්ලකට ලක් කරා මේ පලාපල විස්තරයට ඇතුළත් කරන්නට ඔබට වඩාත්ම හොඳින් මේ පලාපල විස්තරය ගෙන එන්නට. ඉතින් ඊට අමතර ඔබට කියන්නට තියෙන දැන් ඔබගේ පුද්ගලික කේන්දරය තියෙන මේකේ තියෙනවා උප්පත්තියෙන් විවිධ ග්‍රහ බල දුබලතාවයන්. මොකද ඔබ උපන් ස්ථානය, ඔබ උපන් දිනය, ඔබ උපන් වේලාවන් අනුව මේ කියන පලාපල විස්තරය අඩු වෙනවා, වැඩි වෙනවා, සංශෝධනය වෙනවා. ඉතින් මේ කරුණු කාරණා නිසා ඔන්න ඔබට පහසුකම තියෙනවා දැන් තිරේ දිස්සන අංකයට
මේ දැම්ම ඔබගේ උපන් දිනය උපන් වෙලාව උපන් ස්ථානය WhatsApp කරලා ඔබට පලාපල විස්තරය ඔබටම අනුව දැනගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ සංශෝධන පලාපල විස්තරයත් ඔබට දැන කියා ගන්නට ආරාධනා කරමින් දැන් අපි බලමු ඔබේ ලග්නයට කොහොමද බලපාන්නේ කියන කාරණාව. 2022 මේ සිංහල දමිළ අලුත් අවුරුද්ද අපේ මිතුන ලග්න හිමියන්ට කොහොමද කියන කාරණේ දැන් බලන්නට යන්නේ. ඉතින් බලමු අපේ මිතුන ලග්න හිමියෝ බොහොම උනන්දුවෙන් ඉන්නේ ධනය සම්බන්ධයෙන් දැනගන්නට මොකද වෙන්නේ ධනයට කියලා. ඉහළ ආදායමක් උපයා ගන්නට හැකියාව තියෙන වසරක් විදිහටයි මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවෙන වර්ෂය ඔබට පෙන්නුම් කරන්නේ. ඉතින් ඒ නිසා බොහොම සුබදායි පණිවිඩයක් ඔන්න අලුත් අවුරුද්දත් එක්කම අපිට කියන්නට වෙනවා. මේතාක් පැවති ණයවීම් අතමාරු ආදියට සහනයක් ලැබෙන කාල සීමාව ඔබට ඇති වෙන තත්ත්වයක් තියෙන ඉතින් එහෙනම් ආර්ථික පැත්තෙන් නම් ඔබට ඉතාමත්ම හොඳ වර්ධනයක් පෙන්න යහපත් වෙන ස්වභාවයකයි පවතින්නේ. රැකී රක්ෂා ගැනයි දැන් කියන්නට යන්නේ. රැකියාව පිළිබඳව රැකියා බලය සමග ගන්නා තීරණ ඉතා ප්‍රවේශමෙන් ගන්නට ඕනි. ඒ කියන්නේ ඔබ විශේෂයෙන්ම මේ රැකියාවේ තීරණ ගද්දී විශේෂයෙන් ප්‍රවේශමක් ඇති කර ගන්නට අවශ්‍යතාවයයි අපි ඔබට පෙන්වා දෙන්නේ. ඔබගේ වෘත්තියෙන් අන් අය පීඩාවට පත්වීම අන් අයට අහිතකර වීම ඇති නොවීමට ඔබ වග බලාගෙන කටයුතු කරන එක ඉතාමත්ම වැදගත්. ඔන්න අපි ඒවා අවධාරණය කරනවා. ඉතින් ඒ දුර්වලතාවයන් මගහරවා ගන්නට ඔබට අවශ්‍යතාවයේ තියෙනවා. ගෘහ ජීවිතය ගැනයි දැන් අපි කියන්නට යන්නේ. ලිංගික ආකර්ෂණය ලිංගික සම්බන්ධතාව උනන්දුව අඩුවීමක් ඇති කරන ස්වභාවයක් තත්ත්වයක් තමයි පෙන්නුම් කරන්නේ. පසුතැවීම් සිතුවිලි පහළවත් ඒවා යටපත් කරලා නැගී සිටින්නට බලය ඔබ හිමි කර ගන්නා ස්වරූපයක් තත්ත්වයක් තමයි ඔන්න පෙන්නුම් කරන්නේ. ඒකත් ඔබගේ තියෙන ශක්තියන් වල පිළිබිඹුවක් තමයි තියෙන්නේ. අධ්‍යාපනය ගැනයි දැන් අපි කියන්නේ. අධ්‍යාපනයෙන් ආතතියට පත්වන වසරක් විදියටයි මේ අලුත් අවුරුද්දත් එක්ක උදාන වර්ෂය ඔබට කියන්නට තියෙන්නේ. දෙමාපියන්ගේ උනන්දුව දරුවාගේ අධ්‍යාපන කටයුතු කෙරේ යොමු කිරීම අඩුවන තත්ත්වයක් ඔන්න පෙන්නුම් කරනවා. ඉතින් ඒ නිසා අපේ දෙමාපියෝ විශේෂ අවධානයක් දරුවන් ගැන යොමු කරන එක ඉතාමත්ම වැදගත්. දැන් අපි කතා කරමු විවාහ අපේක්ෂිතයන් ගැන. ඉතා යහපත් සහකරුවන් හිමි කරන බොහොම හොඳ යහපත් තත්ත්වයක් තමයි ඔබට පවතින්නේ. විසිපොරොන්දම් පමණක් බලලා විවාහ වෙන්නට නම් එපා. ඔන්න ඒකත් අපි අවධාරණය කරනවා. ඉතින් ඔබගේ නිවාසයේ තියෙන දෝෂ තත්ත්වයන් කේන්ද්‍රයේ තියෙන දෝෂ තත්ත්වයන් නිවැරදිව විශ්ලේෂණය කරලා කරුණු සහිතව දැන කියා ගන්නට ඔබට ගෙදරින්දම්ම කරගන්නට පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඔන්න ඔය තිරේ දිස්සෙන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. ඔබට සුදුසු මැණික් වර්ගය, ඔබට සුදුසු යන්ත්‍රය, ඒ ආදී දේවල් පවා ඔබට කොහොමද කරගන්නේ කියන කරුණු කාරණා ගැන සියලු ගැටලු ඔබට පුළුවන් තිරේ දිස්සෙන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා බොහොම පහසුවෙන් කරගෙන යන්න. ඒත් එක්කම අලුත් අවුරුද්දත් එක්ක ඔබට යෙදෙනව නැකත් අවශ්‍යතාවයන් මංගල නැකත් ඊට පස්සේ විවිධ නැකත් අවශ්‍යතාවයන් තියෙනවා. ඉතින් ඔය සියල්ලම ඔබට ගෙදරින්දම්ම කරගන්නට ඔන්න පහසුකම දැන් තියෙනවා. ඉතින් අපේ මිතුන ලග්න හිමියන්ට මේ අලුත් අවුරුද්දත් එක්ක උදාවන වර්ෂය බොහොම සුබදායි ඵලයන් සහිත ඔබගේ සියලුම ආර්ථික බලාපොරොත්තු ඔබගේ රැකියා ජීවිතයේ සියලුම දේවල් බොහොම ඉතාමත්ම සාර්ථක වන බොහොම සුබදායි වර්ෂයක් වෙන්නට ප්‍රාර්ථනා කරමින් ඒත් එක්කම මේ අලුත් අවුරුද්ද ඔබට ඉතාමත්ම සුබ වෙන්නට ප්‍රාර්ථනා කරමින් අද දිනේ වැඩසටහනෙන් අපි ඔබෙන් සමුගෙන යනවා. අයිබෝවන්.